පිරුවන් සරණයි අද අපි ඉගෙන ගනිමු බුද්ධානුස්සති භාවනාව බුද්ධ ශාසනික ලැබෙන වටිනාම භාවනා ක්‍රමයක් ඉතාම සරල භාවනා ක්‍රමයක් මේ භාවනා ක්‍රමයේදී අපි කරුණ දෙකක් ක්‍රියාවට ගන්නවා එක ගෞතම බුදුරජාණන් වහන්සේගේ නවරහදී ගුණයන් එකිනෙක සිහි කරමින් අපි වන්දනා කරනවා දෙවෙනි කොටස තමයි ඒ එක එක ගුණය තමන්ගේ නාමයට සම්බන්ධ කරගන්නවා ඔයා මේ භාවනා ක්‍රමය දියුණු කරනකොට මුලදී තමන්ට මේක යාන්ත්‍රික භාවනාවක් වශයෙන් වැටෙන්න පුළුවන් ඒ කියන්නේ මේ රහදී ගුණයන් එකිනෙක මතක් කිරීම පමණයි කරන්නේ කියලා තමයි තමන්ට වැටහෙන්නේ මුලදී මේ භාවනාව ක්‍රමක්‍රමයෙන් දියුණු කරනකොට දිනපතා දියුණු කරනකොට මාසයක් විතර කාලයක් යනකොට වාට වැටෙන්න ගනි මේ බුද්ධ ශක්තිය තමන්ගේ නාමයට සම්බන්ධ වෙනකොට තින අපූර්වත්වය මේ අපූර්වත්වය තුළ තව තවත් භාවනා කරන්න යොමු වෙන බුද්ධ ශක්තිය එදිනෙදා ජීවිතයේදී තමන්ගේ අකුසල් මැඩපවත්වමින් කුසල් ශක්තිය නිස්මතු කරන්න භාවනාවන් ප්‍රගුණ කරන්න උපකාර කරගන්න ආකාරය ඔයාටම ඉගෙන ගන්න පුළුවන් මෙතනදී මං දෙවෙනුව කියලා දෙන්න අටවිසි බුදුගුණ මෙනෙහි කරමින් බුද්ධානුස්සති භාවනාව තවත් ශක්තිමත් කරගන්න ආකාරය අටවිසි බුදුරු කියලා කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබපු බුද්ධ ශාසනයේ පටන් මේ ගෞතම බුද්ධ ශාසනය දක්වා බිහි වූ බුදුරු 28 නමක් ගැන සඳහන් වෙනවා මෙන්න මේ බුදුරු 28 නමගේ බුද්ධ ශක්තිය සම්බන්ධ කර ගැනීම තමයි මේ අටවිසි බුද්ධ වන්දනාවේදී කරන්නේ අපි. ඉතින් බලන්න එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණක් නෙවෙයි ගෞතම බුදුරජාණන් වහන්සේට පීඩ වෙච්ච දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාඩම් ගෞතම බුද්ධ ශාසනය දක්වා බිහි වුණු සියලු 28 බුදුරජාණන් වහන්සේලාගේ සියලුම බුද්ධ ශක්තියින් වාට සම්බන්ධ කරගන්න මේ භාවනා ක්‍රමයෙන් පුළුවන් වෙනවා. හොඳයි අපි දැන් බුද්ධානුස්සති භාවනාව ආරම්භ කරමු. පිරිවන් සන්නයි.